විපක්ෂයෙන් දිගින් දිගටම මතුවන ප්‍රශ්නයක් මේ දවස්වල. දැන් ඕක හින්දම මම සාක්ෂි පිට ආවේ අපි විපක්ෂය වගේ නෙමෙයි සාක්ෂිත් එක්ක ඇවිල්ලා තියෙන මේ පේනවා. දැන් බලන්න මේ මම පොඩක් මේ සමීප ඡායාරූපයක් අවන් දෙන්න මේ විශ්වවිද්‍යාලය. හරි? මේ මොරටුව විශ්වවිද්‍යාලය මේ සමීප ඡායාරූපයක් අවන් දෙන්න මට කොමල්. දැන් මේ ළමයි ඇවිදගෙන යන්නේ. මේ ළමයි ඇවිදගෙන යන්නේ. දැන් කොහොමද? දැන් ඔබතුමිය මගෙන් අහන විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොහටද ගිය? කොහොමද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය ළමයිද? දැන් ඔබතුමිය මට කතා කරන්න දෙන්න ඔබතුමා එහෙම කියවන අපිට විශ්වාස කරන්න බෑ ආණ්ඩුපක්ෂය. ජනතාව දන්න ආණ්ඩුපක්ෂය කොච්චර බොරු කියනද? ඔබතුමා රැගින්නේ වහන්නේ කවුද? ඔබතුමාල පවණේ වගේ නෝ කියලා කියන්නේ ඔන්න 2017 ගෙනාවේ මෙන්න බලන්න මෙන්න උපාධියයි මෙන්න කොහා එක කොහේ උපාධියක් අවන්නේ නැහැ ජනතාවට තේරෙන්නේ මට පොඩි පොඩි කාරණයක් පැහැදිලි කරගන්න. එතකොට මේ සෞඛ්‍ය ප්‍රතිපාදන කොහාටද? ඒකේ කොහාටද? එතනිකුමා සෞඛ්‍ය ප්‍රතිපාදන කුමන දිශාවට ගමන් කරන්නේ? ආ ඒක. අපි
කීර්තිමත් දේශපාලනඥතුමාලා මෙතුමාලා මොරටුව විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් තුනේ කියන අභිරහස. ඉතින් මම ප්‍රශ්නයක් යොමු කරන්න කැමති මන්තිතුමා. ඔබතුමාගේ මේ පිළිපුන් දේශපාලන ජීවිතය ඔබතුමාගේ විශ්වවිද්‍යාල ජීවිතේ ඔබ පන්නරයක් ලැබුවා. විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන මේ මෙතුමා මේ අමාත්‍ය සුජත් සුගත් නිතිය අතරම අපි එක කණ්ඩායමේ හිටියේ අර අමාත්‍ය අදිසිරි අතරම අපේ පල්ලෙහා කණ්ඩායම. කෙසේ හෝ ඒවා අපේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපි ළමයින්ගේ ප්‍රශ්න දැක්කා. ඒ ළමයින්ගේ ප්‍රශ්න තුලින් තමයි අපිට ඇත්තම මේ දේශපාලන පන්නරය ලැබුණේ. ඒ දේශපාලන පන්නරයත් එක්ක තමයි අපි ඉදිරියටම ආවේ. ඒ දවස්වල අපිට මතකයි අපි මේ විශ්වවිද්‍යාලයේ සදාචාරය ගැන අපි සෑහෙන කතා කරා. මේ ඔබතුමාගේ සදාචාරය ගැන කතා කරන්නේ නැපා. ඔබ අපි දන්න ඔබතුමා එන්නේ වන්නේ කස්සේ ඉංග්‍රීසි තමයි. මට මේ චාන්ස් එක ලබා දුන්නට අනියාකි මම මාර එක්සයිටඩ් මම වාගේ චාට් එක හැමදාම බලනවා අකි වාගේ සින්දු ඔක්කොඩම කැමති අකි අද පොඩක් වෙනස් වගේ දැනන කමන්නේ ඒ උනාට මම වාගේ තව සින්දුවක් ඉල්ලන්න කැමති මොකද මෙහෙම චාන්ස් එකක් ආයි එකපාරට ලැබෙන්නේ නැහැ නේ අකි ඉතින් මම කැමති ඔව් අකි අකි ඔතන ඉන්නවා සුදු චූටි අයගෙන මම කැමති අයියා හිස්සිතින් විතරක් ගීතේ ගායනා කරනවා ඒ වගේම මගේ ගීතයට අපේ අම්මිවයි තාතිවයි මල්ලිවයි අකිවයි අයවයි ඉන්න ඔක්කොම එකතු කරගන්න අපි චූටි අපි ගෙදරින් චූටි බල්ලවයි ඔක්කොම එකතු කරන අනියා කී අයියාට කියන්නේ සිතින් විතරක් සින්දුව කියන්නේ කියලා මේ
බොරුව කරන්නේ. ඔබතුමා බොරු බොරුන් දෙන්න බා. දැන් මේ මහත්මයෙක් සිතින් විතරක් කියන්නේ. ඔබ මොකද අතිපයි කියන්නේ? කියවුතු මාධ්‍යයක් විදියට මම ඇත්තටම ලැජ්ජ වෙනවා ඔබතුමිය ප්‍රශ්නේ අහපු එක ගැන. දැන් මේ අපේ ජනතාවගේ ප්‍රශ්න. ජනතාව නෙමෙයි අපි උත්තර දෙන්න ඕනේ මේකට. ජනතාව වටිනවා. ජනතාවට ඕන එකක් අහන්න පුළුවන් අපි උත්තර දෙන්න. දැන් බලන්න මන්ත්‍රීතුමා දැන් hina වෙවි ඉන්නවා. දැන් එතුමා දන්නේ එතුමා කොච්චර ණයබාවක් අපිට දුන්නද කියලා. අපි ආණ්ඩු පක්ෂය හැටියට දන්නේ අන්නේ අපිට ප්‍රශ්න. දැන් එතුමා දීපු ණයබාව අපිට ප්‍රශ්න. එතකොට අවේ වට අධිවාජ්‍යවාදීන් අල්ල ගන්නද? ඒව අපිට ප්‍රශ්න. අපි කියන්නේ අපි සව සම්පූර්ණයි කියලා. දැන් බලන්න මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙද කියලා වල්ලල බඩු මිල ඒ ප්‍රශ්න තියෙනවා. දැන් එච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තියෙද්දි ඔබතුමිය මේ කොහෙවත් යන ඉබ්බේ ගිහිලා ගියාද? මේක තමයි ඔබතුමාට බුද්ධියක් තියෙනවනේ. එතකොට බුද්ධියෙන් අහලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි වැදගත්. දැන් මම මෙතුමේ කිව්වේ ඉබ්බේ කියලා කියන්නේ. ඕ මෙතුමේ කිව්වේ කැත්බැරි කියලා. ඔබතුමා ඊයේ පෙරේද මේ ආණ්ඩු පක්ෂයට ආපු එක කියලා. ඔබතුමා දන්නේ සංවාදනය. අපි මේ උපන්දාසිට ආණ්ඩු පක්ෂය අපි. උඩ ඉන්න අපිට උත්තර දෙන්න දෙන්න මේවට. ඔබතුමිය ඇහුවේ මොකද්ද? සංවාදනය. දැන් බලන්න. දැන් කොළඹ. දැන් කොළඹ අපි එක පැත්තකින් සංවාදනය ගමන් යනවා. බලන්න දැන් බිල්ඩින් හැදීගෙන එනවා. අපි ඒ වියාකුති විතරනේ අපි ගමට ගෙනිච්ච සංවර්ධනය. මේ ඔබතුමිය වල අවස්ථාව දෙන්න. ඔබතුමාලා හැමදාම ආණ්ඩු පක්ෂෙන් එක ඕකරි කරේ. රටේ ජනතාවට බොරුවට කතා කරන මෙන්න වියාකුති කරන මෙන්න වියාකුති කරන. ඔබතුමාලා වියාකුති පටන් ගන්න කලින් සුරංගනා කතා කරන. අපි දන්නවනේ මෙතුමා කියලා ඔබතුමා අපිත් එක ඒ කාලේ ප්‍රොජෙක්ට් කරානේ. අපි ඔබතුමා ඒක
ජනතාව. ඔයවා දැන්නකොට මේ රටේ ජනතාව දන්නවා එන්ෆෝස්මන්ට් ඩිසෙන්ටර කොච්චර අමාරුද කියලා. ඔබතුමා ඔබතුමා එහෙම කියන්නේ බා. වෝල්ට් එක දාන්නේ කොච්චර අමාරුද කියලා ඔබතුමා දන්නවද? ඔබතුමා දාන්නේ නැහැ. ඔබතුමා ඒ කාලේ ට්‍රේනින් හිටියේ. මේ අපේ ආතතිය නැති කරගන්න කියලා. ආ ඒකනේ ඔබතුමී කියන්නේ.
දැන් දැන් අපි කැම්පස් එක ළඟ තියෙන බාර් එක වැහුවා. අර දැන් කටුබැද්දේ බාර් එක වැහුවා. දැන් මොකද වෙන්නේ? දැන් ළමයා නම් බල්කිස. දැන් දැන් හරිද? දැන් ආතතිය නැති වුණාද? ඔබතුමී දන්නවද 255 බස් එක යනකොට තියෙන ආතතිය? මේ බොරුවට ඉස්සරහට දාගෙන මේ බොරු ප්‍රශ්න අහලා ඔබතුමී දන්නවද අර පොඩි 255 බස් එක යනකොට තියෙන අත්‍යතිය ඔබතුමී දන්නේ නැහැ ඒ බස් එකේ ගියපුව අපිට ඔබතුමී ආතතිය ගැන කතා කරන්න එන්න එපා මම කතා කරන්න එන්න එපා එහෙම එකක් නෙවෙයි අහුවද ඔබ තමයි පස්සේ කතා කරන්න පොඩ පොඩ ඉන්න ඔබතුමා මේ ඔබතුමා දැන් ඉන්නේ පැවිද ආණ්ඩුව පස්සේ ආව ඒක වෙන්නේ නැහැ මට තේරුණා ඔබතුමී අහන්නද ඔබතුමී අහන්නේ මෙහෙම දෙයක්. දැන් ඇත්තටම දැන් ඒ කාලේ දැන් අපි ගැටුණා. අපි ගැටුනේ ඒ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච ළමයිත් අපි ගැටුණා. අපිට පුළුවන් ඒ ළමයි දිහා බලන් ඉන්නේ. දැන් අපි එහෙම බලන් ඉන්නේ දැන් මං මට මතකයි දැන් මේ වෙලාවේ මට මතක් වෙනවා. දැන් අපි මේ මත්පැන් දුම් මැටිත් එක්ක ඉන්න මොහොතක් දැන් මට මේක මතක් වෙනවා. ඒක අපි අමතක කරමු ඒ ඕනේ. මේ දැක් දැන් අපි දන්නවා අපි කොච්චර ඊළඟට උදව් කළාද කියලා. අපි කී දෙනෙක්ගේ දීප බේරගත්තා. මේ ඔබ තමුන්නාත්ලා දැනගන්න මේ මෙතුමා හැමදාම කරන වැඩේ තමයි අදත් කරන්නේ. ආණ්ඩු පක්ෂීදගෙන රටට බොරු කියනවා. මෙතු ඔබතුමා ඒ කාලේ කරපු දේවල් අපි දන්නවනේ. අපි හිටියනේ කැම්පස් එකේ. මෙතුමට ඒ කාලේ කියන්නේ ගල් සුගත් කියලා. ඔබතුමා ඔබ කතා කරන්නේ නේ. අපි දන්නවා ඔබතුමාගේ සීන් එක. ඔබතුමා කොහොමද? ඔබතුමා රෝයි කී දෙනෙක්ට පුරුදු කරා. ඔබතුමාගේ මහදිස්ස අපිට මට ගහන්න බෑ. ඔබතුමා ඒ හංගනවා. ඔබතුමාලා බෝඩිලා බිබිව්වේ. මම සිරිල් මට කතා කරන්න ඕනේ මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීතුමාට. දැන් මේ විපක්ෂයේ මන්ත්‍රීතුමා මූ ආණ්ඩු ඉන්නකන් සත පහක වැඩක් කරාද දැන් අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න දෙන්නෙත් නෑ. මූ කතන්දර කියනවා කියනවා පිස්සෙක් වගේ. මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න දෙන්න කියලා තමයි මම මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මේ විපක්ෂයේ මන්ත්‍රීතුමා අතිශය අප්‍රසන්න විදිහට තමයි මේ වෙලාවේ හැසිරෙන්නේ. මම මේ ප්‍රශ්න ටික ගොඩක්ම එකතු කරන්න කැමති අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමාගේ අම්මයි විපක්ෂයේ මන්ත්‍රීතුමාගේ තාත්තයි ආච්චි ජය වේවා ජය වේවා ජය වේවා